හොඳයි අද වන් කියලා දෙන්න යන්නේ කම්පියුටර් එක RAM එක හා VGA එක අපි කොහොමද හරියටම බලාගන්නේ කියලා ඉස්සර අපි මයි කම්පියුටර් එකට ගිහින් ඕනේ ඊට පස්සේ මවුස් එක සරයා right click කරලා properties වලට යන්න එතකොට insert memory කියලා අපි RAM එක පෙන්වනවා දැන්ම කම්පියුටර් එකේ තියෙන RAM එක 4GB එක ඉතින් 4GB කියලා දෙනවා 4GB තිබට මේක ඇත්තටම තියෙන්නේ 4GB වලට වඩා ටිකක් අඩුවෙන්. ඒ හරියටම ප්‍රමාණය තමයි මෙතනින් පෙන්වන්නේ. ඊට අමතරව මෙතනින් අපේ ප්‍රොසෙසර් එක බලාගන්නත් පුළුවන්. මයි දැන් තියෙන්නේ කොටුඩු ප්‍රොසෙසර් එක. ඒක දැන් මෙතනින් පෙන්නවා. මේකේ ගිගාහර්ට්ස් ගන්න තමයි මේ පෙන්වන්නේ. ඊට අමතරව මේකේ දාලා තියෙන Windows එක වගේ මොකද්ද කියලා වගේ දේවල් බලාගන්නත් පුළුවන්. Windows 7 තමයි මගේ එකේ දාලා තියෙන්නේ. හරි. තවත් RAM එක බලා ගන්න අපිට ක්‍රමයක් තියෙනවා. ඒක තමයි. අපි කම්පියුටර් එකේ search bar එකට ගිහිලා ඒක අපි type කරන්න ඕනේ D X D I A G කියලා. ඊට පස්සේ මේ වගේ එකක් එනවා. මේක අපි open කරගන්න ඕනේ. හරි. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ කම්පියුටරේ RAM එක කීයද කියලා. මෙතනත් පෙන්වනවා අපේ කම්පියුටර් RAM එකේ මේ memory කියන තැන 4GB කියලා. ඊට අමතරව මේකෙත් අපේ processor එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි දාලා තියෙන Windows version එකත් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ bits ගන්න 64 ලෙස මෙතනින් පෙන්වනවා. right. අපි දැන් බලමු VGA එක බලාගන්නේ කොහොමද කියලා. ඒකට අපි ඩෙස්ක්ටොප් එකේ මවුස් එක සරයා right click කරලා අපි යන්න ඕනේ screen resolution වලට ඊට පස්සේ මෙතන තිනවා advanced settings කියලා දනක් අපි advanced settings කියන එකට යන්න ඕනේ එතකොට මෙහෙම එකක් open වෙනවා මෙතන පෙන්නන්නේ මෙතන direct video memory කියලා පෙන්නනවා එතකොට මේක අපි පෙන්නන්නේ ඇත්තටම අපි තියෙන VGA එක කීයද කියලා මගේ තියෙන 2GB VG එක ඒක මේක 2GB කියලා පෙන්නනවා. හැබැයි මේක MB ගානින් තමයි පෙන්නන්නේ. සාමාන්‍ය MB 1024ක් තමයි GB එකක් කියන්නේ. එතන මේක 2GB වෙනවා. ඊට අමතරව අපි RAM එකෙන් ෂෙයා වෙලා තියෙන ගානත් එක්ක මෙතනින් පෙන්නලා මෙතනින් මුළු VG එක කීයද කියලා පෙන්නනවා. නමුත් ඉතින් ඇත්තටම මම නම් ගහලා තින්නේ NVIDIA GeForce 660 කාඩ් එක 2GB VGA එකක් ලෙස පෙන්නනවා.